ක්‍රීඩාශීලී සුබදවසක් ඔයාලා හැමෝටම. අපි හැමෝම දන්නවා පසුගියදා නිමාවටපත් වුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ පූර්ණ තරගාවලිය. ඒ කියන්නේ බංග්ලාදේශ කණ්ඩායම සමගින් තිබු පූර්ණ තරගාවලිය. එම තරගාවලිය තුළදී T20 තරගාවලිය දෙකට එකක් වශයෙන්ද, ටෙස්ට් තරගාවලිය දෙකට බිංදුවක් වශයෙන් ජයගත්ත ශ්‍රී ලංකා කණ්ඩායමයි. අවාසනාවන්ත ලෙස එක් දින තරගාවලිය දෙකට එකක් වශයෙන් ජයග්‍රහණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුව අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය පරාජයට පත් වෙන තමයි සිදු වුණේ. ඉතින් කොහොම නමුත් එම තරගාවලියේ ප්‍රධාන පුහුණු කරුවන් චන්දික හතුරුසිංහ වනිදු අසරංග අතරේද මතභේදාත්මක වචන හුමාරක් සිදු වුණා. ඊටත් අමතරව T20 තරගාවලියේ එක් දින තරගාවලියෙන් අනතුරුව සිදු වූ සෙලිබ්‍රේෂන් නිසාම කණ්ඩායම් දෙකේ තිබූ සමගිය නැති වී ගිය බව තමයි අපට පෙනී ගියේ. කොහොම නමුත් ඒ දේවල් එසේ සිදු වෙද්දී බංග්ලාදේශෙන් දැන් ඇසෙන ලැබෙන කතාව නම් බංග්ලාදේශ කණ්ඩායමට එතරම් සුබවාදී නැහැ. මේ විදිහට චන්දික හතුරුසිංහ වගේම කලින් මොහමුද්ද බංග්ලාදේශ ක්‍රිකට් ගැන කලකිරීමෙන් සිටින බවට තමයි අපට දැනගන්න ලැබෙන්නේ. මේදී කලින් මොහමුද් කියන පරිදි පසුගිය ලෝක කුසලානේදී ඔහුට නිසි ගෞරවය ලැබුණ නැහැ කියලා තමයි ඔහු දෝෂාරෝපණයක් කර තිබෙන්නේ. ඔහු කියනවා බංග්ලාදේශ කණ්ඩායම සංචාරය කර පමණක් සීමා වීම අවශ්‍ය නොවන බවට තමයි ඔහුගේ අදහස් වෙන්නේ. කියන්නේ බංග්ලාදේශ කණ්ඩායම තුළ තරඟකාරීත්වය ගිලිය ගිහින් කියන එක තමයි ඔහුගේ අදහස් වලින් අපට දැක්ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ කොහොම නමුත් ඔහු කියනවා මම තවදුරටත් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස භූමිකාවට කැමති නැහැ. මම මගේ ජීවිතය ගැන සතුට වෙනවා. අබාහනි සමගින් මම දිගටම වැඩ කරනවා. මට මීට වඩා හොඳ වැඩ තියෙනවා. ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩා අධ්‍යක්ෂක කලිත් මොහමුද්ද හතුරුසිංහට එරෙහිව වාග් ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ඔහු කියන්නේ හතුරුසිංහ ලෝකයේ හොඳම පුහුණුකරු වෙන්න පුළුවන්. නමුත් මට ඒකෙන් කිසිම පළක් නැහැ. මට බංග්ලාදේශයේ ලොකු ගෞරවයක් තියෙනවා. මට ඒක නැති කරගන්න ඕනේ නැහැ. ඕසිටන ජාතික කණ්ඩායමකට සම්බන්ධ වෙන්න මට කිසිම ඕමනාවක් නැහැ යනුවෙන් තමයි කලිත් මොහමුද් ඔහුගේ අදහස් ප්‍රකාශ කර තිබෙන්නේ. ඊටත් අමතරව දැන් දැනගන්න ලැබෙන කාරණාව නම් එතරම් සුබවාදී ගන්න නෙමෙයි. ඒ කියන්නේ ඔහුගේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා දෙවන ටෙස්ට් තරගයේ ආරම්භීමට කලින් නැවතත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා. නමුත් මේ වෙන විට අපට දැනගන්න ලැබෙන තොරතුරුට අනුව චන්දික හතුරුසිංහ මහතා යළි බංග්ලාදේශ යාමටත් බංග්ලාදේශයේ පුහුණුකාරිත්වය දුර දැරීමටත් අකමැත්ත ප්‍රකාශ කර තිබෙන බවට තමයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කිහිපයක්ම වාර්තා කොට තිබෙන්නේ. හරියටම මීට පෙර බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරී ධුර දරන අවස්ථාවේදී ඔව ශ්‍රී ලංකාවෙන් රැගෙනා ආකාරය වගේමයි. ඉතින් කොහොම නමුත් මේ හේතු කාරණාවල බලපෑ ප්‍රධානම කාරණා ලෙස බංග්ලාදේශ කණ්ඩායමේ විනය වගේම සකීබ්බ නැවත කණ්ඩායමට කැඳවීම තමයි ප්‍රධානම හේතු ලෙස බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන් කොට තිබෙන්නේ. කොහොම නමුත් බංග්ලාදේශ කණ්ඩායම ඕනෝඩ උඩ ගිය බවක් තමයි ප්‍රේක්ෂකයන් විදිහට අපට දකින්න හැකියාව ලැබෙන්නේ. ඉතින් එවන් කණ්ඩායමකට මෙන්න මේ වගේ ඉරණම් ඕන විලාක ඇති වෙන්න පුළුවන්. කලිත් මොහොමද් වගේම චන්දික අතුරුසිංහගේ වාග් ප්‍රහාරයන් සම්බන්ධයෙන් ක්‍රීඩාශීලී ඔයාලට තන ඔයාලගේ වටිනා අදහසත් කමෙන්ට් එකේ ලියන්න අමතක කරන්න එපා. වෙනස් වෙන ක්‍රිකට් ලෝකේ උණුසුම වන ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.